මීට මාස කිහිපයකට පෙර විද්‍යාඥයන් විසින් සෞරග්‍රහ මණ්ඩලය තුලට පැමිණෙමින් තිබෙන අතිවිශාල වල්ගාතරුවක් සොයාගත් බව ඔබට මතක ඇති. එය ඔවුන් නම් කළේ C2014 UN271 එසේත් නොමැතිනම් බර්නාඩිනෙලි බර්න්ස්ටයින් වල්ගාතරුව වශයෙන්. මෙම වල්ගාතරුව සොයා ගැනීමත් සමග විද්‍යාඥයන් ප්‍රකාශ කළේ එය මෙතෙක් කාලයකට සෞරග්‍රහ මණ්ඩලය තුලට පැමිණි විශාලතම වල්ගාතරුව වන බවයි. මේ වන විට හබල් දුරේක්ෂයෙන් සිදු කළ නවතම නිරීක්ෂණ මගින් එම ප්‍රකාශය සනාථ කර තිබෙනවා. එනම් එම නිරීක්ෂණ මගින් පෙනී ගොස් තිබෙන්නේ මෙම වල්ගාතරුවෙන් යෂ්ටිය එසේත් නොමැතිනම් සොලිඩ් කෝ එක කිලෝමීටර් 136ක පමණ විශාලත්වයකින් යුතු බවයි. මෙම අගය කොපමණ විශාලද කියනවා නම් එය සාමාන්‍ය වල්ගාතරුවකට වඩා 50 ගුණයකින් පමණ විශාලත්වයෙන් වැඩි. මේ දැක්වෙන්නේ මේ දක්වා විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අනිකුත් වල්ගාතරු සමග බර්නාඩිනෙලි බර්න්ස්ටයින් වල්ගාතරුව සංසන්දනය කර ඇති ආකාරයයි. මෙහි දකුණු කොනේ දක්වා තිබෙන්නේ බර්නාඩිනෙලි බර්න්ස්ටයින් වල්ගාතරුවයි. මම කලින් සඳහන් කළ ආකාරයට එහි විශාලත්වය සැතපුම් 85ක් එසේත් නොමැතිනම් කිලෝමීටර් 136ක් පමණ වනවා. ඒ වගේම මෙම වල්ගාතරුවට පෙර තිබූ විශාලතම වල්ගාතරුව ඌයේ සැතපුම් 60ක් එසේත් නොමැතිනම් කිලෝමීටර් 96ක පමණ විශාලත්වයක් තිබූ C2002 VQ94 වශයෙන් නම් කර තිබූ වල්ගාතරුවයි. ඒ වගේම මෙහි දැක්වෙන 1997 දී පෘථිවියට දර්ශනය වූ හෙල්බොප් වල්ගාතරුවේ විශාලත්වය සැතපුම් 46ක් එසේත් නොමැතිනම් කිලෝමීටර් 74ක් පමණ වනවා. මීටත් අමතරව අපි හොඳින් දන්නා හැලීගේ වල්ගාතරුවේ විශාලත්වය වන්නේත් කිලෝමීටර් 11ක් පමණයි. එනිසා ඔබට මෙම සංසන්දනයෙන් පෙනී යනවා ඇති බර්නාඩිනෙලි බර්න්ස්ටයින් වල්ගාතරුව කොපමණ විශාල වල්ගාතරුවක්ද කියලා. මෙම අවස්ථාවේදී මෙම අතිවිශාල වල්ගාතරුව පිහිටා තිබෙන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර් බිලියන 3.2ක් පමණ ඈතින්. ඒ වගේම එහි වේගය පැයට කිලෝමීටර් 35,400ක් පමණ වනවා. මෙලෙස සූර්යයා දෙසට පැමිණෙමින් තිබෙන මෙම වල්ගාතරුව සූර්යයාට ආසන්නතම වන්නේ 2031 වසරේදී. නමුත් එම අවස්ථාවේදී පවා එය පිහිටන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර් බිලියන 1.6ක් පමණ ඈතින්. හරියටම කියනවා නම් එම දුර ප්‍රමාණය සූර්යයාගේ සිට සෙනසුරු ග්‍රහයාට ඇති දුරටත් වඩා වැඩි. විද්‍යාඥයන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ එලිප්සාකාර කක්ෂයක ගමන් කරන මෙම වල්ගාතරුව සූර්යයා වටා එක් වටයක් යාමට අවුරුදු මිලියන 3ක පමණ කාලයක් ගත කරන බවයි. ඒ වගේම මෙම අතිවිශාල එලිප්සාකාර කක්ෂය තුළ මෙම වල්ගාතරුව සූර්යයාගේ සිට දුරින්ම ඇති අවස්ථාවේදී එයට සූර්යයාගේ සිට ඇති දුර ආලෝක වර්ෂ භාගයක් පමණ වනවා. ඌත්වලාවේ සිට පැමිණෙන මෙම වල්ගාතරුව ඉදිරියේදී තවදුරටත් අධ්‍යයනය කිරීම මගින් ඌත්වලාවේ ඇති අභ්‍යවකාශ වස්තුන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වල්ගාතරු පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ හැලිගේ වල්ගාතරුව පිළිබඳව ඔබ නොදත් තොරතුරු දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.